අයුවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධි රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රවිටත් පිරිසටත් එක නඩුවකින් ඇප අනිත් නඩුවේ ඇප තීන්දුව අද සවස. සහරාන්ලාගේ මග ගිය තවත් අන්තවාදීන් 4ක් DIG අත්අඩංගුවට. अधिकरणे बहरे तियान्न कियू पोलतेल बाउसर देख रेगुवट गिये कोहोमद अधिकरणे पोलिसमतिकेन असाई कोरोनाव दारुणु लेसम हिसोसवई तंशे यलि वसा दमई බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් 7 දෙනා අපමත මුදා හරින්න අධිකරණය නියෝග කළා. 2016 වසරේ මාර්තු 31 වනදා මහා බැංකුව සිදු කළ බැඳුම්කර වෙද්දේසියේදී රුපියල් බිලියන 15ක බැඳුම්කර සාපරාධී පරිහරණය කළ බවටයි රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. එක්කයිකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තහනම් කරනු අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා හා ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණය දැනුම් දුන්නා. විත්තිකරුවන් නඩු විභාග සඳහා අකණ්ඩව පෙනී සිටීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අධිකරණය නඩු විභාග සඳහා පෙනී සිටීම මගහරනු ලැබුවොත් ඇප අවලංගු කොට නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන බවද මෙහිදී දැනුම් දුන්නා. නඩුව යලි අප්‍රේල් මාස 29 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. මේ අතර 2016 වසරේ මාර්තු 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම්කර වෙද්දේසියේදී රුපියල් බිලියන 36.98ක් සාපරාධිත පරිහරණය කළ බවද රවි කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. නීතිපතිවරයා ගොනු කර ඇති එම නඩුවේ ඇප ලබා දීම සම්බන්ධයෙන් වූ තීන්දුව අද පස්වරු 2ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරයට හා අන්තවාදී කටයුතුවලට සම්බන්ධ තවත් 4 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී මූලධර්මවාදී යම් කරුණු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මේ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වෙනවා. අනෙක් තැනැත්තා තිහාරිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. මොවුන් දෙදෙනාම කටාර් රාජ්‍යයේ සිට මෙම මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම සහරාන් හෂීම් නැමැත්තා පාස්කු ප්‍රහාරය සිදු කර මරාගෙන මැරෙන ක්‍රියාවලිය සිදු කිරීමෙන් අනතුරුව ඔහු සමග යම් පිරිසක් දියුරුම් දෙන වීඩියෝ පටයක් දර්ශනය වුණා. එම වීඩියෝ පටය සහ පින්තූරය අන්තර්ජාලයට එක් කර ඇත්තේ මෙම අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බවට හෙළි වී තිබෙනවා. මොවුන් කටාර් රාජ්‍යයෙන් පිටුහල් කර ශ්‍රී ලංකාවට එවා තිබුණා. ඒ වගේම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ දිනේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් මුතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි පුද්ගලයෙක්. මෙම අත්අඩංගුවටගත් සැකකරුවන් 4 දෙනාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මාස අවස්ථා දෙකකදී ඉන්දිය වෙරළාරක්ෂක බලකායමකින් මත්කුඩු කිලෝග්‍රෑම් 500ක් සමග ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පෙරේදා වාර්තා වූයේද ඉන් එක් සිද්ධියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බෝට්ටුවක් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාස 5 වෙනි දින අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔවුන් එම බෝට්ටුව තුළ තිබූ යම් පාර්සලයක් මුහුදට විසිකර ඇති බවට වාර්තා වෙනවා. පසුව ප්‍රශ්න කිරීමේදී එම පාර්සලයේ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 200ක් තිබූ බවටයි ඉන්දිය වෙරළාරක්ෂක අංශය සඳහන් කරන්නේ. මේ පුද්ගලයින් 6 දෙනා දැනට ඉන්දියාවේ රඳවා තිබෙනවා. මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් පසුගිය මාර්තු මාස 5 වෙනි දින තවත් බෝට්ටු 3ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටු 3ෙහි පුද්ගලයන් 19 දෙනෙක් සිටි බවටයි වාර්තා වෙන්නේ. එම බෝට්ටු 3ෙන් එක් බෝට්ටුවක තිබූ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඒකේ अतली सत वर्गे स्वयंक्रिय गिनियावी पहाद इंदिया विरलारक्षक बलकाय मगिन स्वागन तिबिनो एनुआ प्रथम बोटुवे सिटी हाय दिनाथ इन पासु बोटु तुने सिटी दहनम दिनाथ समग दीवरेन सह सैककर्वान विसी पास दिनेक मेवन विट मार्तु मासे तुलुदी अतनंगोट गिन इंदिया बंधनागारवल पशुवेनो දංකොටුවේදී අත්අඩංගුවට ගත් සැකකටයුතු පොල්තෙල් බවුසර දෙකක් අධිකරණ නියෝග කඩ කරලා රේගුවට බාර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන්න කියලා අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළා. පොලිස් හදිසි ඇමතු මේකකයට ලැබුණු ඇමතුමකට අනුව දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක ගාල් කර තිබියදී මෙම සැකකටයුතු පොල්තෙල් බවුසර දෙක අත්අඩංගුවට ගනු ලැබුවා. පොල්තෙල් ලීටර 55000ක් එහි ගබඩා කර තිබූ අතර එම පොල්තෙල් ඉන්දුනීසියාවේ නානනය කර ඇති බවටයි පැවසෙන්නේ. එම පොල්තෙල් වල විෂ සහිත රසායන ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ බවුසර් දෙක අධිකරණයේ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. කෙසේ වුවද එම නියෝගයට පරිබාහිරව යමින් අදාළ පොල්තෙල් බවුසර් දෙක පොලිස් ආරක්ෂාව මැදේ රේගු දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කෙරුණා. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. කෙසේ වුද මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කළා. මේ විපක්ෂ නායකතුමා හිතන්නේ පොල්තෙල් ආණ්ඩුව ගේනවා කියලා. පොල්තෙල් ගේන්නේ මේ රටේ ව්‍යාපාරික. ඒතරේ පුද්ගලික අංශය ගේනකොට ප්‍රමිති ආයතනයෙන් සහතික ගන්න තියෙනවා. ඒවා අපේ ලංකාවේ තියෙන අවශ්‍ය කරන ප්‍රමිතියට තියෙන කියලා. ඉතින් ඒ ප්‍රමිතියට නැත්තම් ඒවා බෙදා හැරීම තහනම්. ප්‍රමිතියට නැත්තම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපේ රේගුවට පොල්තෙල් ගෙනල්ලා තිනු. ඔයන්නේ බලන්නේ පරීක්ෂා කරන්න මොකවත් නැතුව එළියට දාන්න. ප්‍රමිතිය බලන්න ඉන්නවා වෙනම ආයතනයක්. ඒකෙන් තමයි පොල්තෙල් ටික ගෙනහිල්ලා ලැබ් එකේ ටෙස්ට් කරලා බලන්නේ මේක කණ්ඩ හොඳයිද, කැවුම් බදින්න හොඳයිද? ඒක බලන්නේ ප්‍රමිතිය ආයතනය. ඒකේ සභාපති කවුද දැන්? ඒකේ සභාපති නුසාඩ් පෙරේරා. දැන් පොල්තෙල් පස්සේ ඉන්න නුසාඩ්. මිශ්‍ර පොල්තෙල් මුදාහැර තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණ දැන් යනවා. ඒ අයට දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ වගේම මේ පිළිකාකාරක පොල්තෙල් දැන ශ්‍රී ලංකාවට ගෙනෙන ලද යානයන කරු විරුද්ධ වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. දඬුවම් පැමිණිය යුතුයි. ප්‍රතිඅපනයනය කිරීමෙන් විතරක් එයව නිදොස් කරන්න බෑ. මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් ව්‍යවසායක මානසිකත්වයක් ඇති පිරිස් බිහි නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එබැවින් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවයි ඒ මහතා සඳහන් කරන්නේ. නව ආයෝජකින් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම සඳහා පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙවින පුරා පිහිටවා ඇති කර්මාන්තපුර 32ක් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3188ක් රජය ආයෝජනය කර තිබෙනවා. මේ වසරේදී නව ආයෝජන වෙනුවෙන් ඉඩම් කොටස් 57ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කටාන ප්‍රදේශයේ අක්කර 100ක කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට ඒ වගේම මෙම කර්මාන්තපුරයේ තිබෙන නිෂ්පාදන ඒ ආශ්‍රිතව අලෙවි කිරීමටත් කර්මාන්ත ශාලා පරීක්ෂා කරලා බලලා අලුත් ඇණවුම් ලබා දීමටත් හැකිවන පරිදි අක්කර 100ක භූමි ප්‍රදේශයක නව කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට අපි දැන් සියලු අනුමැතීන් අරගෙන තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කලුතර අගලවත් ආසනය තුලත් එවැනිම කර්මාන්තපුරයක් ආරම්භ කරන්න. අපි ඒ නිසා ආරාධනා කරනවා ස්වදේශික සියලු ව්‍යවසායකයන්ට හා ආයෝජකයන්ට අද බැංකු වලින් ලැබිලා තිබෙන අඩුපොලි ණය අනුපාතය තමන් ප්‍රයෝජනෙට අරගෙන මේ රටේ දරුවන්ට රැකියා උත්පාදනය කළ හැකි කර්මාන්ත සඳහා ආයෝජනය කරන්න. මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් ස්වර්ගස්ත වුණා. යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු ජෝසප් හිමිපාණන් ස්වර්ගස්ත වූ අතර ඒ වන විට උන්වහන්සේ 80 වන වියෙහි පසු වුණා. මන්නාරම් රදගුරු පදවිය කලක් ලැබුවූ උන්වහන්සේ ඉන් විශ්‍රාම ලබා යාපනයේ ප්‍රදේශයේ කල්ගෙවමින් සිටියදී මෙසේ ස්වර්ගස්ත වුණේ. කොරෝනා වසංගතය හමුවේ වුවද රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩවම සිදු කරනවා. වැඩ අවසන් කළ එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. මිල්ලනිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදි කළ වැඩාංගණය සහ බහුකාර්ය ගොඩනැගිල්ල පසුගියදා විවෘත කළා. රුපියල් 70ක් මේ සඳහා වැය කර තිබෙනවා. වඩාත් හොඳ මහජන සේවාවක් ලබා දීම සඳහායි නව පහසුකම් එක් කිරීමට කටයුතු කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරුණේ. ರತ್ನಪುರ ಮಹಾನಗರ ಸಭಾವೆ ನಾಗರಿಕ ಇಂಜಿನಿಯರು ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಸಹ ಇದಿಕಲ ನವಗುಡ್ನೆಂಗಿಲಿ ಸಂಕೀರ್ಣದ ಪಸುಗೇದಾ ವಿವೃತ ಕೆರುಣಾ ಎ ಪಲಾತ್ ಆಂಡುಕಾರ ಟಿಕಿರಿ ಕೋಪೆ ಕಡು ಮಹತಾತಿನ್ ಮಿಸಂಧಾ ವೈಕರಾತಿ ಮೊದಲ ರೂಪಾಯಿ 170 පසුගිය වසරේ හදිසි ගින්නකින් විනාශ වූ කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 600ක් වැය කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල විවෘත කෙරුණේද සබරකමුව පළාත ආණ්ඩුකාර ටිකිරි කොප්පකඩුව මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර බලංගොඩ ඉඹුල්පේ සාරිපුත්‍ර මහාවිද්‍යාලයේ නවතෙමහල් ගොඩනැගිලි සංකීර්ණයද පසුගියදා විවෘත කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 247ක්. අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් සහ පන්තිකාමර 8කින් මෙය සමන්විතයි. කෑගල්ල ස්වර්ණ ජයන්ති මහාවිදුහල් භූමියේද නව ගොඩනැගිල්ලක් ඉදි කෙරුණා. පරිපාලන ඒකකයක්, පන්තිකාමර, විද්‍යාගාරයක් සහ පුස්තකාලයකින් සමන්විත මෙය තුන්මහල් ගොඩනැගිල්ලක්. මේ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 245ක්. අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් ඇතුළත් සහන මල්ල මිලදී ගැනීමේ අවස්ථාව අද සිට ක්‍රියාත්මකයි. එමෙන්ම අද සිටම සහන මිලට සහල් ලබා දීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එළමෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් සතු සහරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා තීරණය කළා. ඒ අනුව අද සිට රුපියල් 1000කට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් ඇතුළත් සහන මල්ලක් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව උදා වනවා. එම සහන මල්ලේ රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, සුදු සීනි, රතු පරිප්පු, ලූණු, හාල් මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් ඇතුළත් වෙනවා. මෙහිදී රුපියල් 410ක අතිරේක වාසියක් පාරිභෝගිකයන්ට හිමි වෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව අද උදෑසන සිට අදාළ සහනය ලබා ගැනීම සඳහා සතුස වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකියි. පිට කඩවල වලට ලාභයි. ජනතාවට අවශ්‍ය පරිදි ඉතින් බඩු පුට්ටු ඉතින් බෙදාගෙන යනවා රජයක් වශයෙන් වගකීතු රජයක් වශයෙන් එක කළ යුතු දෙයක් නම් හොඳයි මේක. ඉතින් මෙහෙම ගත්තාම ඇත්තටම මේ පොඩි හරි සහනයක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. නෑ මේක ඉතාමත් හොඳයි. මොකද අපි දැන් පිට බලන් ගියම් ගන්න බෑ මේ ගානට. හරි ගණන්. නිසා ලොකු දෙයක් සහන මල තියෙන එක ලොකු සේවයක් කරන්නේ. ඒ වගේම පස්සෙත් කරනවා වඩා හොඳයි. ඉතින් ගොඩක් જાති මේ ගානට ගන්න බෑනේ. ගොඩක් වටිනවා. වටිනවා ගොඩක් වටිනවා. ඒක ලොකු සහනයක්. මුගක් දෙනකොට හැමතැනම වගේ සීය පන්නලානේ හාල් තියෙන්නේ. මිනිස්සු මානසිකවයි හැමදේම වැටිලානේ ඉන්නේ. ඒ වගේ මොහොතක මේ වගේ සහන මල්ලක් දෙනවා කියන්නේ ඇත්තටම මමත් ඒක බලන්න තමයි ආවේ. ඒක තියෙන හැම දෙයක්ම පිරිසුදුයි හොඳයි. ඉතින් ඒක නිසා ඒ රජේ නේ කරන වැඩ පිළිවෙල ගොඩක් හොඳයි. මේක ඇත්ත තීරණේ න හොඳයි. හරි. ඉදිරියට හැමදාම දෙන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ගානට. ලොකු සේවයක් ඉතින් මොකද සල්ලි දීලා ගන්න බැරි නිසා ඒ වගේ සහන මල්ලක් දෙන එක අපි හැම දිනාටම ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. මේ අතර අද සිට සහන මිලට සහල් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මෙම සහනයද අද සිට මාස 3ක් මෙරට පාරිභෝගික ජනතාවට හිමිවනු ඇතේ. නීති පද්ධතියේ හැම ශේෂ්ත්‍රයක්ම ප්‍රතිසංස්කරණයට ලක් කරන්න ඕන කියලා GL පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවැත්වුණු උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව බත්තරමුල්ලේදී පැවැත්ුණා. අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ගාමිණී ලොකුගේ රාජ්‍ය මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපේ රටේ නීතියේ යල් පැනපු තැන් ගොඩාක් තියෙනවා. නවීකරණය කළ යුතු දේවල් හුඟක් තියෙනවා. දැන් ඒ ප්‍රයත්නය අවංකව කෙරෙනවා. එනම් මාස 3 තුල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරෙම 50 වලින් 165ක් පමණ එන්නේ අධිකරණ අමාත්‍යංශ. ඒ කියන්නේ අපේ රටේ නීති පද්ධතිය සෑම ක්ෂේත්‍රයක්ම දැඩි ප්‍රතිසංස්කරණයකට භාජනය වෙනවා. ඒත් වශයෙන් ඒක අවුරුදු 10කට විතර වෙලා නැහැ. ඒක කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොළ භූමිය ආශ්‍රිතව පැවැත්වුණා. ග්‍රාමීය කර්මාන්ත අංශය කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. ආහාර, රෙදිපිලි, හස්ත කර්මාන්ත නිෂ්පාදන ආදියෙන් එය සමන්විත වුණා. ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමාවරුලේ සමාරම්භය කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වුණා. කුමාර තිරිමාදුරගේ කලා ජීවිතයේ 35 වන සැමරුම සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම සිනමා උළෙලේදී සම්මානිත වූ චිත්‍රපට 5ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇතේ. එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතායි. කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේකේ මේ ආසන සංඛ්‍යාව සහ ඒ ආසනවල රැඳී ඉන්න පිරිසේ සංඛ්‍යාව මත ආදරේ මනින්න බෑ. ඒ නිසා මේ බඳු යුගයක මේ එකතු වෙන්න එපා, ගෑවෙන්න එපා, ලං වෙන්න එපා, පෙන්නන්න එපා, වහගන්න කියලා කියන යුගයක මෙහෙම පිරිසක් කියන්නේ අති විශාල පිරිසක්. ඒ නිසා අද ඔබට වගේම කුමාර තිරිමාදුරට බොහොම සතුටු හිතෙන දවසක්. सिनेमा निर्माण 50කටත් अधिक ප්‍රමාණයක මේ කාලේ මේ යුගයේ රංගපාලා තියෙනවා කියන්නේ මං හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය තරමක් කඩපණ වෙලා තියෙන කාලයක විශේෂ කාරණාවක්. සම්මානයට පාත්‍ර වෙච්ච ඔහුගේ නිර්මාණ එකතුවක් මේ මොහොතේ ඔහුගේ 35 වසර කලාදිවිය සමරන්න ඔහු එකතු කරගෙන ප්‍රදර්ශනය කරනවා. ඒකත් විශේෂ කාරණාවක්. මේ වගේ කාලයක මිනිස්සුන් චිත්‍රපටයක් බලන්න පෙළඹෙන්නේ නැහැ. පහුගිය කාලයේ තිබුණු ව්‍යසන තත්ත්වෙත් එක්ක. ඒක අමතක කරලා මිනිස්සුන්ව නැවතත් රංගහලට ශාලාවට ගෙන්නන්න මේ දරන උත්සාහයට මම සුබ ප්‍රාර්ථනා කරනවා. කුමාර ත්‍රිමාදුර කියන්නේ ඊටම දක්ෂ නළුවෙක්. මම හිතනවා මේ චිත්‍රපට සතියෙන් පස්සේ ඔහු ගැන අලුතෙන් කතා කිරීම ආරම්භ වෙයි කියලා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. අප යලිත් හමුවන්නේ පැයෙන් පැයපත් සමගින්. සුබ දවසක්.